ආයුබෝවන් ඔයාලා සියලුම දෙනාට අපේ YouTube channel එකත් එක්ක මෙතෙක් රැඳිලා හිටියට දැනට අපි CCTV camera videos YouTube එකට upload කරන්න පටන් අරන් හරියටම අවුරුද්දක් වෙනවා වීඩියෝ 200 ගණක් මේ වෙද්දී upload කරලා තියෙනවා මේ හැම වීඩියෝ එකක්ම ඉතා සරලව ඔයාලට කියලා දෙන videos විදිහට තමයි අපි හැමතිස්සෙම videos කරන්න වග බලා ගත්තේ ඒ නිසා අපේ වීඩියෝ ටිකක් දිග වැඩි අඩුම විනාඩි 20න් එහා වීඩියෝස් තමයි බහුතරයක් බලා ගන්න පුළුවන්. ටයිම් එක වැඩි උනේ ඔයාලට හරියට හරි දේ සරලව කියලා දෙන්න ඕන නිසා. ඉතින් මම ඔයාලට අද අභියෝගයක් දෙනවා. ඒ අභියෝගය තමයි මේ වීඩියෝ එකේ තියෙන වීඩියෝස් පිළිවෙලට අධ්‍යයනය කරලා ඔයාට CCTV කැමරා ටෙක්නීෂියන් කෙනෙක් වෙන්න බැරි වුණොත් එහෙම. මම ඒකට වග කියනවා. ඒ කියන්නේ CCTV කැමරා වීඩියෝස් බැලුවටම වැඩක් නැහැ. ඒ කියලා තියෙන දේවල් ට්‍රිගර් කරන්න ඕන CCTV කැමරා ෆික්ස් කරන්න ඕන ඒ වීඩියෝස් බලලා එහෙම නැතුව වීඩියෝ බැලුවට ඔයාට දැනුමක් එන්න පුළුවන් නමුත් ප්‍රායෝගික දැනුමක් ඔයාට එන්නේ නැහැ හරි මොකද්ද අභියෝගේ මේ වීඩියෝස් ටික බලලා ඔයා අදම ටෙක්නීෂියන් කෙනෙක් වෙන්න වැඩ පටන් ගන්න ඕන පැහැදිලිද මම මේ කියන එක මම හැමතිස්සෙම කැමතියි මේ වීඩියෝස් බලලා කවුරු හරි කෙනෙක් තනියෙන් වැඩක් ඉගෙන ගන්නවට ඒකට තමයි මේ වීඩියෝස් දාන්නේ ඒ විතරක් නෙමෙයි මගේ ෆෝන් එකට නිතරම කෝල්ස් එනවා ඔයාලගෙන් ප්‍රශංසා කරලා වගේම ඒ වගේම තමයි තවත් යාළුවෝ ටික මගේ නම්බරයට කෝල් කරලා අම්මා අප්පා මතක් කරනවා මොකටද කියලා දන්නවද මේ CCTV කැමරා වීඩියෝස් අප්ලෝඩ් කරනවට ඔයාලට දැනුම සපයනවට නිවැරදි දේ නිවැරදි විදියට කියනවට හැංගි හොරා නැතුව ඉතින් එනිසා තමයි දෙපාරක් තුන්පාරක් අපේ channel එක හැක් වුනේ ඒ වුණාට අපේ කාර්යභාරය අපි අතාරින්නේ නැහැ දිගටම කරනවා ඒ දේත් මතක් කරලා අපි බලමු ඔයාට මගහැරිච්ච වීඩියෝස් තියෙනවද කියලා අපි ගොඩක් වෙලාවට වීඩියෝස් දැම්මේ එක එක කන්ටෙන්ට් පාවිච්චි කරලා එක එක කාලෙට ඒ නිසා අපේ channel එකේ වීඩියෝස් ඔයා චෙක් කරන්න ගියොත් ඔයාට බැරි වෙන්න පුළුවන්. එතකොට ඔයාට අවශ්‍ය දේ ඔයාට ගන්නත් බැරි වෙන්න පුළුවන්. ඉතින් මම දවසක අපේ channel එකේ වීඩියෝ එකක් හෙව්වා. ඒක හොයාගන්න මටත් විනාඩියක් දෙකක් විතර ගියා. ඒ තරම් වීඩියෝස් ගොඩක් තියෙන නිසා. අපේ YouTube channel එකට වීඩියෝ අප්ලෝඩ් කරපු CCTV කැමරා වලට අදාළ හැම වීඩියෝ එකක්ම මම මේකට දාලා නැහැ. මම මේකට දාලා තියෙන්නේ ඔයා අනිවාර්යෙන්ම ටෙක්නීෂියන් කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් මේ දේවල් දැනගන්නම ඕන කියන වීඩියෝස් ටික තමයි මම මේකට සිලෙක්ට් කරගෙන තියෙන්නේ. ඉතින් අපි එහෙනම් බලමු අංක 1, අංක 2, අංක 3 ඒ වගේම වීඩියෝස් 36ක් තියෙනවා. මේ වීඩියෝ 36 අනිවාර්යෙන් ඔයා බලන්න ඕන. මේ වීඩියෝ 36 බලලා ඔයාට ටෙක්නීෂියන් කෙනෙක් වෙන්න බැරි වුණොත් මම වග කියනවා. මගේ නම චාමරතුස්තරනෝක නැනස කම්පියුටර් ඇකඩමි විදායක අධ්‍යක්ෂක විදිහට වැඩ කරනවා ඒ වගේම හાર્ඩ්වෙයාර් ඉංජිනේර් විදිහටත් වැඩ කරනවා මෙන්න මම ඔයාට අභියෝගයක් දෙනවා ඔයාට ටෙක්නීෂියන් කෙනෙක් වෙන්න බැරි වුණොත් මම වග කියනවා හැබැයි මේ වීඩියෝස් බලන්න ඕන ඒ වීඩියෝස් වලට අදාළව ඔයා පැට්‍රිකල් කරන්න ඕන කොහොමද පැට්‍රිකල් කරන්නේ කැමරා හයි කරන්න ඕන හයි කරද්දී මම මේ කතා කරලා තියෙන වීඩියෝස් වලට පටහැනි දේවල් එනවා නම් මම ඒකට වග කියනවා. තවත් දේවල් ටිකක් තියෙනවා. ඒ දේවල් තමයි තාක්ෂණي අලුත් වෙනවා. එක එක ගැජට් අලුතෙන් එනවා. ඒ නිසා YouTube channel එකේ දිගටම රැඳිලා ඉන්න වෙනවා. දාන වීඩියෝස් වලට බලන්න වෙනවා. අලුත් අප්ඩේට් ගැජට් මොනවද කියලා. ඒ දේවල් අලුත් වෙනවා. රයිට්. ඒ වගේම ඇප් අලුත් වෙනවා. ඒ දේවල් මම අනිවාර්යයෙන්ම දානවා මේ channel එකට. අලුත් උනොත් දානවා. ඒ විතරක් නෙමෙයි. ඔයාලට ප්‍රශ්න ගැටළු සාකච්ඡා කරන්නත් මේ comment section එක ඇතුලේ ඉඩ ප්‍රස්තාව මම සලසලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. කමෙන්ට් සෙක්ෂන් එක ඇතුලේ වැටෙන ප්‍රශ්න වලට වීඩියෝස් මම ඉදිරියේදී මාසෙන් මාසෙට අරන් එනවා. ඒ වගේම තමයි දෝෂ නිරාකරණයට අදාළ වැදගත් වීඩියෝ ටික මම මේ දාන වීඩියෝස් වල තියෙනවා. ඒව ටික CCTV කැමරා හයි කරන්න ඉගෙන ගත්තත් වැඩක් නැහැ. මොකද CCTV කැමරා ඉන්ස්ටෝලින් පැත්ත කියලා කියන්නේ අලුතින් CCTV කැමරා හයි කරන එක. නමුත් හයි කරපු කැමරා වල දෝෂ නිරාකරණෙත් අනිවාර්යෙන්ම බලන්න අමතක කරන්න එපා. ඒක තමයි අනිවාර්යෙන්ම ඔලුවට දාගන්න ඕන. මොකද මේ වැඩේ පොඩ්ඩක් අමාරුයි. නැවත නැවත මේ වීඩියෝස් බලලා ඉගෙන ගන්න මේ දේවල් ටික. හරි. අපි එහෙනම් යමු වීඩියෝ එකට. අංක 1 CCTV කැමරා හයි කරන්න ඉස්සරලා අපි නීතිය දැනගන්න ඕන. රටේ තියෙනවා නීතිය. ඉතින් අපිට ඕන ඕන විදිහට CCTV කැමරා හයි කරන්න බෑ. අනුන්ගේ ප්‍රයිවට් දේවල් අපිට බලන්න බෑ CCTV කැමරා හයි කරලා. තමන්ගේ දේපල රැකගන්න තමන්ගේ ආරක්ෂාවට තමයි CCTV කැමරා හයි කරන්න ඕන. ඉතින් මෙන්න මේ නීති ටික ඔයා අංක 1ට අනිවාර්යෙන්ම දැනගන්න අවශ්‍යයි. ඒ නිසා අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න ඕන. CCTV කැමරා හයි කරන්න ඉස්සරලා. දෙවෙනි එක තමයි CCTV කැමරා උපකරණවල
වගකීම නැති වෙන්න පුළුවන්. මොකද ඔයා කැමරා බඩු ගත්තට ඒවට වගකීමක් තිබුණාට ඒවා කැන්සල් වෙන්න පුළුවන් හේතු මොනවද? ඒ ටික දැනගන්න ඕන. ඒක දැනගත්තේ නැත්නම් ඔයාට එතනදිත් ප්‍රශ්නයක් එනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකත් අමතක නොකර බලන්න. ඔයා ටෙක්නීෂියන් කෙනෙක් විදිහට ඉස්සරහට වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. ඊගවට තුන්වෙනි වීඩියෝ එක තමයි මේ දේවල් නොදැන CCTV නම් හයි කරන්න එපා කියන මේ වීඩියෝ එක. මේ වීඩියෝ එක ටිකක් දිග වැඩි වීඩියෝ එකක්. නමුත් මේකේ මම කතා කරනවා CCTV කැමරා හයි කරන්න ගන්න ඕන උපාංගම මොනවද? ඒවල නම් ඒවා මිලදී ගන්නවා නම් ඒ නම් දැනගන්න ඕන. ඒ විතරක් නෙමෙයි CCTV කැමරා හයි කරන්න ඉස්සෙල්ලා ඩ්‍රෝවින් එක කොහොමද හදාගන්නේ? ඒවා කොහොමද configuration කරන්න ඉස්සෙල්ලා plan කරගන්නේ? මේ හැම දෙයක්ම ඒ ටු ඉසෙත් මෙන්න මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඒ නිසා මේ තුන්වෙනි වීඩියෝ එකත් අනිවාර්යෙන්ම ඔබ බැලිය යුතුම වීඩියෝ එකක්. ඊගාට අංක 4 hard disk එක. ඉතින් hard disk computer hard disk තියෙනවා. CCTV කැමරා වලටම හයි කරන hard disk තියෙනවා. ඉතින් ඒ නිසා මේ hard disk තෝරගද්දී ඉතාමත් වැදගත් ඩීටේල් ටිකක් මම මේ වීඩියෝ එකේදී කතා කරනවා. hard disk එකේ ආයු කාලය රඳාපවතින්නේ ඒ hard disk ඔබ මිලදී ගත්තොත් පමණයි. ඒක දැනගන්න පුළුවන් මෙන්න මේ වීඩියෝ එකෙන්. සම්පූර්ණ මේ වීඩියෝ එක බලන්න. පස්වෙනි වීඩියෝ එක තමයි CCTV කැමරා වලට මොන වගේ hard disk එකක්ද ඕන වෙන්නේ? GB 500 hard disk එකක්ද? 1TB hard disk එකක්ද? ඉතින් ඒවා වෙනස් වෙනවා කැමරා ප්‍රමාණය අනුව. එතකොට රෙකෝඩින් දින ගණන කොච්චරද මේවල? කැමරා 4ක් තියෙනවා නම්, කැමරා 8ක් තියෙනවා නම්, කැමරා 16ක් තියෙනවා නම්, GB 500 hard disk එකක්ද? එහෙම නැත්නම් 1TB hard disk එකක්ද? මොකද්ද හයි කරන්න ඕන? ඒවල දින ගණන කීයද කියලා හැම ඩීටේල් එකක්ම මේ වීඩියෝ එකේ සඳහන් වෙනවා. ඉතින් ඔයාට අනිවාර්යෙන්ම වැදගත් වෙනවා. CCTV කැමරා හයි කරාට වැඩක් නැහැ. DVR එක ඇතුලේ තියෙන රෙකෝඩින් තියෙන්නේ මේ hard disk එකේ. රෙකෝඩින් තමයි වැදගත්ම. මොකද live බැලුවට අපි හොරෙක් පැන්නොත් ගෙදරකට අනිවාර්යෙන්ම රෙකෝඩින් වලින් තමයි හොර අඳුනගන්නේ. ඒ නිසා මේ රෙකෝඩින් කාලය ඉතාමත් වැදගත්. ඒ නිසා අනිවාර්යෙන්ම මම නිර්දේශ කරනවා මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න කියලා. හයිලි වීඩියෝ එක CCTV කැමරා හයි කරන්න ටූල්ස් ඕන වෙනවා. ඉතින් ඒවට අදාළ ටූල්ස් කිට් එක මොකද්ද? මොන මොන ටූල්ස්ද ඒකට අවශ්‍ය වෙන්නේ කියලා මම කතා කරලා තියෙනවා මේ වීඩියෝ එකේ. ඔබ CCTV කැමරා හයි කරන්න බලාපොරොත්තු වෙනවා නම්, ඔබ CCTV ටෙක්නීෂියන් කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යෙන්ම මේ ටූල් ටික ගන්න ඕන. ඒ වැඩ සිදු කරන්න. හත්වෙනි වීඩියෝ එක CCTV කැමරා එක එක බ්‍රෑන්ඩ්ඩ් තියෙනවා. ඉතින් හොඳම බ්‍රෑන්ඩ් එක තෝරගන්න නිර්ණායක කීපයක් මේ වීඩියෝ එකේ අන්තර්ගතයි. අනිවාර්යෙන් ඒ නිසා මේ වීඩියෝ එක බලන්න. මොකද එහෙම නැත්තම් ඔයාට හොඳම බ්‍රෑන්ඩ් එකක් තෝරගන්න බැරි වෙනවා. ඒ නිර්දේශ ටික ඔයා දන්නේ නැත්තම්. ඊගවට අටවෙනි වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ සමහර කස්ටමර්ස්ලා අපෙනුත් අහනවා IP කැමරාද හොඳ, ඇනලොග් කැමරාද හොඳ කියලා. ඉතින් ඒ ගැන තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. කිසියම් ස්ථානයකට ඔයා මොන જાති කැමරාද හයි කරන්න ඕන? ඇනලොග් කැමරාද, IP කැමරාද කියන එකට අදාළ ඩීටේල් තමයි මේකේ තියෙන්නේ. ඒ ඩීටේල් මත තමයි ඔබ IP කැමරාද, ඇනලොග් කැමරාද මම හයි කරන්න ඕන කියන එක තීරණය කරන්න ඕන. ඒකට අදාළ සවිස්තරාත්මක වීඩියෝ එකක් තමයි මේක. මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න ඕන වැඩ කරන්න ඉස්සරලා. ඉතින් මේ 9 වෙනි වීඩියෝ එක. මේ 9 වෙනි වීඩියෝ එකෙන් තමයි ප්‍රැක්ටිකල් ට්‍රේනින් පටන් ගන්නෙ. ඔයිට ඉස්සලා දැනගන්න ඕන දේවල් ටික තමයි අර වීඩියෝස් වලින් දාලා තියෙන්නේ. හරිද? එතකොට මේ 9 වෙනි වීඩියෝ එකෙන් ප්‍රැක්ටිකල් ට්‍රේනින් එක පටන් ගන්නවා. 9 වෙනි වීඩියෝ එක මම හිතන්නේ විනාඩි 41ක් විතර තියෙනවා. ඔව් විනාඩි 41ක් තියෙනවා. මේ විනාඩි 41 තියෙන වීඩියෝ එක කිසිම වෙලාවක ඇර බලන්න එපා. අනිවාර්යයෙන්ම ෆුල්ම වීඩියෝ එක බලන්න. මොකද ඔයාලට මග ඇරෙන්න පුළුවන්. පවර් සප්ලයි හයි කරන විදිය, කැමරා වර්ග ගැන, කැමරා කොහොමද හයි කරන්නේ, මේ දේවල් ඔක්කොම මේකේ කතා කරනවා. ඒ නිසා සම්පූර්ණයෙන්ම කැමරා පද්ධතිය හයි කරන වීඩියෝ එක තමයි මේක යන්නේ. ප්‍රැක්ටිකල් විදිහට ඔයාලට කියලා දෙනවා කොහොමද කරන්න කියලා. ඒ නිසා අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලන්න. මේක නම් අනිවාර්යයෙන්ම බලන්න ඕන වීඩියෝ එකක්. හරිද? මේකට මං හිතන්නේ views 60,000 ගණක් වැටලා තිබුණා මේ වෙද්දි. මේක මාස 8ක් 9ක් වගේ දාලා 60,000 ගණක් කට්ටිය බලලා තිබුණා. හොඳ කමෙන්ට් එකකුත් මට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ප්‍රැක්ටිකල් වීඩියෝ එක තමයි මේ 9 වෙනි වීඩියෝ එක. ප්‍රැක්ටිකල් පළවෙනි වීඩියෝ එක විදිහට මම සඳහන් කරනවා. මේක අනිවාර්යයෙන්ම බලන්න ඕන වීඩියෝ එකක්. ඊගවට 10 වෙනි එක. ඔයා කැමරා ඉන්ස්ටෝල් කරන් පස්සේ CCTV කැමරා view කරන්න එළියේ ඉඳලා ඔයාගේ ෆෝන් එකට මොබයිල් ඇප් එකක් දාගන්න ඕන. ඉතින් මොබයිල් ඇප් එකක් කොහොමද configuration කරන්න කියලා තමයි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ඇත්තටම ටාගට් කරලා තියෙන්නේ GVTech brand එකේ තියෙන ඇප් එකක්.
එතකොට ජීවිතෙක් බ්‍රෑන්ඩ් එකේ ඇප් කීපයක් තියෙනවා. ඒකේ එක්තරා ඇප් එකක් තමයි මේ තියෙන්නේ. ඒ ඇප් එක ඉන්ස්ටෝල් කරන එක පොඩ්ඩක් පැත්තකින් තියලා IP සෙටින්ස් කොහොමද හදාගන්නේ කියලා අනිවාර්යයෙන් මේ වීඩියෝ එකෙන් බලන්න ඕන. IP ඇඩ්‍රස් කන්ෆිගරේෂන් කරගන්න ඕන DVR එකෙන්. එහෙම කරලා ඒ දේවල් හරියට කරේ නැත්නම් මේ ඇප් එක දාගත්තත් වැඩක් නැහැ. ඔයාට ෆෝන් එකෙන් බලන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න ඕන. ඊගාව එක තමයි Xmi ඇප් එක කොහොමද ඔයා දාගන්නේ කියන එක. Xmi ඇප් එක තමයි බහුතරයක් පාවිච්චි වෙන්නේ. ඉතින් මේකෙදි කන්ෆිගරේෂන් කරගන්න ඕන දේවල් ටික කතා කරන්න අර වීඩියෝ එකෙන් තමයි ඒ ටික කතා කරන්නේ. මේ 11 වෙනි වීඩියෝ එකෙන් කතා කරන්නේ Xmi ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න විදිහ පමණයි ෆෝන් එකට. ඊගවට DVR එකේ තියෙන මම අර කලින් සඳහන් කරපු hard disk එකේ රෙකෝඩ් වෙලා තියෙන රෙකෝඩින් බලන්නේ කොහොමද? ඒ වගේම යම් කිසි වීඩියෝ ක්ලිප් එකක් pen එකට කොහොමද ගන්නෙ කියන එක තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ 12 වෙනි වීඩියෝ එක විදිහට. ඉතින් මේක අනිවාර්යයෙන්ම බලන්න වෙනවා. මොකද ඔයා කැමරා හයි කරලා තියෙනවා, රෙකෝඩින් බලන්න විදිහක් නැත්තම්, රෙකෝඩින් බලන්න ඔයා දන්නේ නැත්තම්, ඒ වගේම යම් කිසි කරදරයක් වූ අවස්ථාවක ඒකේ වීඩියෝස් ඔබට pen එකට ගන්න බැරි නම් එතනදී ඔයා අසරණ වෙනවා. එනිසා අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලන්න ඕන. ටෙක්නීෂියන් කෙනෙක් වෙන්න ඔබ බලාපොරොත්තු වෙනවා නම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න ඕන. ඊගා වීඩියෝ එක තමයි Hikvision බ්‍රෑන්ඩ් එකේ මොබයිල් ඇප් එක මොකද්ද? Hikvision බ්‍රෑන්ඩ් එකේ මොබයිල් ඇප් ගණනාවක් තියෙනවා. ඔක්කොම එක වගේ configuration කරන විදිය සමානයි. ඉතින් එක එක කාලෙට මේ ඇප් වෙනස් වෙන්න පුළුවන් මම අර ඉස්සෙල්ලා කියපු විදිහට. ඒ නිසා අනිවාර්යෙන්ම DVR එකක් මිලදී ගද්දි ඒකේ ඇප් එකේ නම දැනගෙනම ඔයා DVR එක මිලදී ගන්න. ඊට පස්සේ මේ වීඩියෝ එකේ කරන විදියටම තමයි හැම ඇප් එකකින්ම වැඩ කරන්නේ. Hikvision බ්‍රෑන්ඩ් එක වල Hikvision බ්‍රෑන්ඩ් එකක් වඩා හයි කරන්න එන්නත් පුළුවන්, ජීවිතෙක් බ්‍රෑන්ඩ් එකක් හයි කරන්න එන්නත් පුළුවන්. ඉතින් ඕන දෙයකට ඔට්ටු වෙන්න මේ වීඩියෝ එකත් ඔයා බලලා තියෙන්න ඕන. කොහොමද Hikvision DVR එකක මොබයිල් ඇප් එක ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගෙන configuration කරගන්න කියලා. ඊගොඩ මේ වීඩියෝ එකෙන් මම කතා කරලා තියෙන්නේ DVR එක කැමරා ටික හයි කරලා ඔන් කරන් පස්සේ අනිත් බ්‍රෑන්ඩ්ඩ් වගේ නෙමෙයි Hikvision DVR එකේ කැමරා ටික පේන්නේ. එක්තරා configuration ටිකක් තියෙනවා step by step feel කරන්න. ඒ දේවල් නිවැරදිව සිදු කරන්නේ කොහොමද කියන එක තමයි මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ. ඒ නිසා අනිවාර්යෙන් මේ වීඩියෝ එක බැලිය යුතුම වීඩියෝ එක. ඊගවට 15 වෙනි වීඩියෝ එක දහුව DVR එක. ඒ කියන්නේ මේ දහුව කියන්නේ තවත් බ්‍රෑන්ඩ් එකක් ඈ. Hikvision බ්‍රෑන්ඩ් එක තියෙනවා, දහුව බ්‍රෑන්ඩ් එක තියෙනවා, ජීවිතෙක් බ්‍රෑන්ඩ් එක තියෙනවා, TVT බ්‍රෑන්ඩ් එක තියෙනවා. ඉතින් බ්‍රෑන්ඩඩ් ගොඩක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ දහුව DVR එක කොහොමද සෙටප් කරන්නේ කියන එක. ඉතින් අර Hikvision DVR එකේ වගේම මේකෙත් සෙටප් කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඉතින් ඒව හරියට සිදු කරන විදිහ තමයි මේ වීඩියෝ එකෙන් මම කතා කරලා තියෙන්නේ. අනිවාර්යෙන්ම අමතක නොකර මේ වීඩියෝ එකත් බලන්න. ඊගවට මම කතා කරන්නේ DVR එකක් කොහොමද තවත් DVR එකට link කරන්නේ කියන එක. ඒ කියන්නේ DVR එකක් තියෙනවා, තවත් DVR එකකින් කොහොමද ඒ කැමරා view කරන්නේ? network cable එක සම්බන්ධ කරලා. මේක වැදගත් වීඩියෝ එකක්. ආයතන වල මේක ගොඩක් වැදගත් වෙනවා. ආයතන අපි තුමු ආයතනේ බිල්ඩින් දෙකක් තියෙනවා, DVR දෙකකින් කනෙක්ෂන් එක තියෙනවා. ඉතින් මේ DVR දෙක අපිට පුළුවන් තවත් DVR එකකට මේ දෙකේම තියෙන කැමරා channels link කරන්න. අන්න ඒ වීඩියෝ එක තමයි මේ වීඩියෝ එක. අනිවාර්යයෙන්ම බලන්න. YouTube එකේ සිංහල වීඩියෝ එකක් ඔයාලා බලා ගන්නවත් හම්බෙන්නේ නැහැ. මම විතරයි මේක කරලා තියෙන්නේ. ඊගාව එක 17 වෙනි වීඩියෝ එක CCTV කැමරා හයි කරලා තියෙන සිස්ටම් එකක ස්ක්‍රීන් දෙක තුනකට කොහොමද configuration කරන්නේ? ඒ කියන්නේ DVR එකේ තියෙන කැමරා view කරන්නේ කොහොමද ස්ක්‍රීන් දෙකකින් නැත්නම් තුනකින් නැත්නම් හතරකින් වැඩි වෙන්න පුළුවන් ඕන ප්‍රමාණයකින් ඒ විදිහට කොහොමද configuration කරන්නේ? ඒ විතරක් නෙමෙයි DVR එක සහ මොනිටරය අතර දුර වැඩි නා. එතකොට අපිට බෑ HDMI හෝ VGA cable ගොඩක් දිග cables නැහැ. network cable එකක් හරහා කොහොමද මේ වැඩේ කරන්නේ කියන විශේෂ වීඩියෝ එක තමයි මේ වීඩියෝ එක. ඉතින් මේවා වෙන channel එකකින් ඔයාලට බලන්නවත් හම්බෙන්නේ නැහැ. මේවා රහස් විදියට තියාගෙන ඉන්නේ. අපි ඒ රහස් ඔබට අධ්‍යාපනය වෙනුවෙන් අපි තිළන කරලා තියෙනවා. අනිවාර්යෙන්ම මේ වීඩියෝ එකත් බලන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක 17 වෙනි වීඩියෝ එක. ඊට පස්සේ 18 වෙනි වීඩියෝ එකකින් කතා කරන්නේ සාමාන්‍ය mic high කරනවානේ අපි කැමරා වලට. එතකොට දැන් ඇවිල්ලා තියෙනවා inbuilt mic cams ඇවිල්ලා තියෙනවා. එතකොට ඒකට වෙනින්ම cables අදින්න ඕන නැහැ. IP නෙමෙයි මේක, analog තමයි. නමුත් අපට පුළුවන් 32 cable එකෙන්ම audio signal එක auto ගිහිල්ලා ඒ sound එක අපට
ටීවී එකෙන් අහන්න පුළුවන් HDMI කේබල් එකක් ගහලා තිබුණොත් එහෙම නැත්නම් ස්පීකර් එකකින් අහන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒකට අදාළ වීඩියෝ එක තමයි මේ දාලා තියෙන්නේ. මේවා configuration කරගන්න සහ විශේෂම දේවල් ටිකක් තියෙනවා DVR මිලදී ගද්දී. ඒකට අදාළ වර්ග තියෙනවා. ඒ දේවල් ඔක්කොම මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. බැලිය යුතුම වීඩියෝ එකක් මේකත්. ඊගවට 19 වෙනි එක DVR එකේ password එක අමතක වුණොත් එහෙම කොහොමද reset කරගන්නේ? ඉතින් මේක settings වලින් තමයි කරන්නේ. forgot password ගිහිල්ලා ඒ කරගන්න ක්‍රියාපටිපාටිය සම්පූර්ණ වීඩියෝ එකක් විදිහට මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඔන්න password එක අමතක වුණොත් එහෙම මේ වීඩියෝ එක බලලා තියෙන කෙනෙකුට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක දන්න නිසා. එහෙනම් අනිවාර්යයෙන් මේ වීඩියෝ එකත් ඔයාලා බලන්න වෙනවා. 19 වෙනි මේ වීඩියෝ එකත්. ඊගොල්ලෝ වීඩියෝ එක තමයි 20 වෙනි වීඩියෝ එක. මේ වීඩියෝ එකේදී කතා කරන්නේ මේක ජීවිටෙක් බ්‍රෑන්ඩ් එකෙත් පුළුවන්, ඩහුවා එකෙත් පුළුවන්, ඒ වගේම හික්විෂන් එකෙත් පුළුවන්. හැබැයි මේ බ්‍රෑන්ඩඩ් තුනේම බැරි වෙන්නත් පුළුවන්. මොකද එහෙම වෙන්නේ ඒ බෝඩ් එකේ විශේෂත්වය අනුව තමයි ඒ දේ තීරණය වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් විශේෂයෙන්ම කතා කරන්නේ ඒ කියන්නේ සෙටින්ස් වලින් නෙමෙයි, කෙලින්ම DVR එක ගලවලා බෝඩ් එකේ තියෙන සර්කිට් එක තුලින් තමයි මේ දේ සිදු කරගන්නේ. ඉතින් ඒ රහසත් මම මේ වීඩියෝ එකෙන් කතා කරලා තියෙනවා. බලන්න ඔයාලා වෙනුවෙන් වීඩියෝ කොච්චර මං අරන් ඇවිල්ලා තියෙනවද කියලා. රයිට්. එහෙනම් මේ වීඩියෝ එක තමයි 20 වෙනි වීඩියෝ එක. මේකත් අනිවාර්යයෙන්ම බලන්න අමතක කරන්න එපා. ඊට පස්සේ 3C2V cables දිග මැදි වුණොත් එහෙම. එහෙම නැත්නම් අමතක වෙලා මැදින් කැපුණොත් එහෙම. බලද්දි මැදි. ඒ වගේ අවස්ථාවක ඔයාට ආපහු වෙනෙම්ම අදින්න වෙනවා ලයින් එක. ඉතින් ඒක සොලියුෂන් එකක් විදිහට කොහොමද මේ 3C2V cable එක සාර්ථකව ජොයින් කරන්නේ කොහොමද කියලා තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් ඔන්න ඔයාලට එන ප්‍රශ්න ගැටලු තමයි මේවා. ඒවටම උදව් වෙන විදිහට තමයි මේ වීඩියෝස් හදලා තියෙන්නේ. අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලන්න අමතක කරන්න එපා. මේකට මං හිතන්නේ 10000ක් වගේ views ගිහලා තිබුණා. ඉතින් ගොඩක් කට්ටියට මේ වීඩියෝස් බලන්න තේරෙන්නේ නැහැ. home page එකට ගිහිල්ලා ඒක තෝරගන්න තේරෙන්නේ නැහැ. ඒ නිසාමයි මම මේ වීඩියෝ එක ඔයාලා වෙනුවෙන් අරන් එන්නේ. ඊගාව එක තමයි CCTV camera system එක computer එකෙන් කොහොමද බලන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි screen එකකින්නේ බලන්නේ, monitor එකෙන් හෝ TV එකෙන් තමයි බලන්නේ. හැබැයි advanced විදිහට office වල පාවිච්චි කරන්න එහෙම නෙමෙයි, computer එකෙන් තමයි DVR එකේ IP address එක search කරලා DVR එකට log වෙන්නේ. log වෙලා ඒ දේවල් බලන්නේ. ඉතින් mobile app එකෙන් අපිට ලොකු දේවල් කරන්න බෑ. online බලන්න පුළුවන්, recording බලන්න පුළුවන් එච්චරයි. හැබැයි මේ විදිහට යද්දී සම්පූර්ණයෙන්ම DVR එකේ settings computer ඉඳලා පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක ලංකාවේ ප්‍රථම වතාවට මෙන්න මේ වීඩියෝ එකත් මම දාලා තියෙනවා. මම තමයි කරලා තියෙන්නේ. ඒ නිසා තමයි වෙනත් ඉන්ස්ටිටියුට් වලින් ගොඩක් දෝෂාරෝපණ මට ඇවිල්ලා තියෙන්නේ. මට දෝෂාරෝපණ ගොඩක් ඇවිල්ලා තියෙන්නේ. මොකද ගොඩක් කට්ටිය මේක දන්නේ නැහැ, කියලා දෙන්නේ නැහැ. ඒ හින්දා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න. 23 වෙනි වීඩියෝ එක. 23 වෙනි වීඩියෝ එකේදී කතා කරන්නේ DVR එකට කොහොමද IP කැමරා හයි කරන්නේ කියලා. මම මේ වීඩියෝ එකේදී විශේෂත්වයක් අරන් තියෙනවා. මොකද හයිබ්‍රිඩ් DVR වලට විතරයි IP කැමරා හයි කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට කොහොමද IP කැමරා හයි කරන්නේ කියලා ඔයත් දැනගන්න කැමති නම් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක බලන්න වෙනවා. මේක තමයි නම්බරේ කීයද? 23. ඉතින් 24 වෙනි වීඩියෝ එකේ ඉඳලා යන්නේ IP කැමරා සහ Wi-Fi කැමරා configuration පැත්ත. මේ හැම දෙයකම patch එක training තියෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන් මේ වීඩියෝස් බලන්න. එහෙම නැතුව නිකන් කතා කරන presentation නෙමෙයි. ඒ හින්දා අනිවාර්යයෙන් මේ වීඩියෝස් බලන්න ඕන. පළවෙනි එක තමයි මේ IP කැමරා part 1 එකේ නම්බරේ තමයි වීඩියෝ නම්බරේ මතක තියාගන්න 24. ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක යටින් මම ඒව අනිවාර්යෙන් ලිස්ට් කරලා තියෙනවා. ඔයාලට කැමති වීඩියෝ එක බලන්නත් පුළුවන් ඈ. කිසි ගැටලුවක් නැහැ. ඔයාලට තෝර තෝර බලන්න පුළුවන්. මොකද home page එකට ගිහිල්ලා YouTube channel එකේ ඒව බලන්න අමාරු නිසා තමයි මම මේ විදිහට දාන්නේ. ඉතින් මේක කතා කරනවා සම්පූර්ණයෙන්ම IP camera configuration ගැන. IP camera කියලා කියද්දී වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි පද්ධතියක් එක්ක තියෙන camera. ඒ කියන්නේ CCTV camera පද්ධතියක් අවශ්‍ය වෙනවා. NVR එකක් අවශ්‍ය වෙනවා. hard disk cables මේ ඔක්කොම අවශ්‍ය වෙනවා. පද්ධතියකට. ඉතින් පද්ධතිය තමයි security system එක අතින් ප්‍රබලම වෙන්නේ. ඒට අමතරව තියෙනවා phone controlling camera. ඒකට පද්ධතියක් ඕනේ. ඒ කැමරාව විතරයි ඕන. app එක තියෙනවා. ඒකෙන් control කරන්න පුළුවන්. අවාසි වාසි ගොඩක් තියෙනවා මේවල. ඉතින් ඇත්තටම අවාසි පැත්ත ගත්තොත් එහෙම phone එකකින් බලන කේදී recording තියෙන්නේ. කැමරාවමයි. කැමරාව හොරෙක් ගලවගෙන ගියොත් recording උනුත් නැහැ. කිසිම දෙයක් නැහැ. මොකද recording ගේ ඇතුලේ නැති නිසා. හැබැයි system එකක් තුල එහෙම නෙමෙයි. system එකක කැමරා එළිය තිබුණාට main system එකේ තියෙන ගේ ඇතුලේ නැත්තම් ආරක්ෂිත තැනක ඒ නිසා recording තියෙනවා. කැමරා කැඩුවත් කවුද කැඩුවේ කියලා අපිට බලා ගන්න පුළුවන්. යම් කිසි හොරකමක් වුණත් අපිට ඒ දේවල් පසුව බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. කැමරා damage කරාට system එක ආරක්ෂා සහිත නිසා
ඒ හැම දෙයක්ම ඉතුරු වෙනවා. ඉතින් මෙන්න 24 වෙනි වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න part 1 IP කැමරා වල. ඒ වගේම part 2 IP කැමරා වල configuration පැත්ත. Configuration පැත්ත තමයි තියෙන්නේ NVR එකේ configuration පැත්ත මේ කියන්නේ. අර කියන්නේ වයරින් කරන දේවල්, කලර් කෝඩ් ඒ දේවල් තමයි ඉස්සලා වීඩියෝ එකේ යන්නේ part 1 එකේ. Part 2 එකේ යන්නේ IP කැමරා වල practical training එක. ඉතින් ඒකෙදි කොහොමද configuration කරන්නේ, ඒවා කොහොමද jack කරන්නේ, ඊට පස්සේ ඒ settings සම්බන්ධව තමයි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. අනිවාර්යෙන්ම ඔයා බලන්න ඕන වීඩියෝ එකක් IP කැමරා පැත්ත දැනගන්න ඕන නම්. හරි. ඊගොඩ මම යනවා 26 වෙනි වීඩියෝ එකට. මේක කතා කරන්නේ IP කැමරා තමයි. නමුත් wireless කැමරා, cable රහිත කැමරා කොහොමද සිස්ටම් එකක් හයි කරන්නේ, configuration කරන්නේ කියන එක තමයි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. මේ වීඩියෝ එක ඉතාමත් විශේෂ වෙන්නේ network කැමරා වගේ නෙමෙයි, wireless cams වල විශේෂ දේවල් ටිකක් තියෙනවා. මේ වීඩියෝ එක බලද්දී ඔයාලට තේරෙයි අරකට වැඩිය හාස්පසින්ම වෙනස් වෙන වීඩියෝ එකක් මේක. ඉතින් මේ දේවල් කොහොමද configuration කරන්නේ, wireless NVR එකට wireless camera configuration කරන විදිහ ඉතා සරලව මම මේ වීඩියෝ එකෙන් කතා කරලා තිනවා. වීඩියෝ එක චුට්ටක් දිගයි, අනිවාර්යෙන්ම ඔයාලට බලන්න වෙනවා. वीडियो का केटिकर लगा रखते हैं मट सरल सह सविस्तरात्मक ये देवल उगा बेरनी सातम वीडियो का दिग राइट अभी है नम विसी हाथने वीडियो कट विसी हाथने वीडियो की कथाकरा पीडीज कैमरा कोहमद डीवीआर संबंधकराने एनवीआर संबंधकराने वीडियो का थिंक पीडीज कैमरा कील की आने रोटेट तीनवा माइक तीनवा अने स्पीकर तीनवा මේ හැම පහසුකමක්ම තියෙන කැම් එකක් තමයි PDZ කැම් එකක් කියන්නේ. මේක IP කැම් එකක්. මේකට කේබල් එකක් සම්බන්ධ කරලා, network cable එකක් සම්බන්ධ කරලා පුළුවන්, wireless විදිහටත් වැඩේ කරන්න පුළුවන්. අංශක 360ක් rotate වෙනවා. මේ විශේෂ කැමරාව කොහොමද DVR එකට NVR එකට configuration කරන්න කියන එක තමයි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. ඉතාමත් වැදගත් videos තමයි මේ දාලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම මේවා බලලා ඉගෙන ගන්න. නැත්නම් අපරාධයක් මම කරන්නේ. Right. ඊගවට 28 වෙනි වීඩියෝ එක විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ලයිට් එකක හැඩයක් තියෙන කැම් එකක් තියෙනවා මෙතන. ඉතින් මම ඒක අන්බොක්සින් වීඩියෝ එකක් විදිහට තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. ඒ වීඩියෝ එකේදී මේ කැමරාව කොහොමද ඇප් එකට කන්ෆිගරේෂන් කරලා සිදු කරන්නේ කොහොමද කියන එක තමයි මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ. අනිවාර්යෙන් මේ වීඩියෝ එකත් බලන්න. මේ වගේ කැමරා තමයි දැන් ගොඩක් වෙලාවට කස්ටමර්ස්ලා ඒ වගේම ඔයාලා හොයන කැමරා මේවනේ නේද? ඉතින් ඒ ගැන තමයි මේ වීඩියෝ එක කරලා තියෙන්නේ. ඊගවට 29 වෙනි වීඩියෝ එක තමයි hidden camera. මේක hidden කැමරාවක් නෙමෙයි. මේ කැමරාව ඉතාමත් පොඩි වුණාට hidden කැමරාවක් කියන්නේ ඉතාමත් කුඩා කැමරාවක්. නමුත් hidden කැමරාවක් නෙමෙයි. ඒ කැමරාව කොහොමද configuration කරන්න කියන එක තමයි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. ඉතින් මේ මම කතා කරන videos දෙක මේ light එක වගේ තියෙන කැමරාව සහ මේ hidden කැමරාව ඇත්තටම ලොකුවට වැදගත් වෙන්නේ නැහැ. අර දේවල් නම් අනිවාර්යෙන්ම වැදගත් වෙනවා CCTV කැමරා technician කෙනෙකුට. 30 වෙනි වීඩියෝ එකේ ඉඳලා යන්නේ CCTV repairing පැත්ත. ඉතින් ඔයාලාට අර වීඩියෝස් වලින් බලා ගන්න පුළුවන් වෙන්නේ අලුතෙන් ස්ථාපනය කරන අලුතෙන් කැමරා ස්ථාපනය කරන්නේ කොහොමද කියන නොලෙජ් එක තමයි මේ වීඩියෝස් වලින් හම්බෙන්නේ. මේ 30 වෙනි වීඩියෝ එකේ ඉඳලා යන්නේ කැමරා පද්ධතියක් හයි කරලා තියෙනවා. ඒ හයි කරලා තියෙන පද්ධතියේ දෝෂ निराකරණය කර ගැනීමට අදාළව තමයි මේ වීඩියෝස් තියෙන්නේ. ඉතින් CCTV දෝෂ වලට මුල මෙන්න මේ වැරදි. ඒ කියන්නේ අපි CCTV කැමරා අලුතෙන් හයි කරද්දී මාසයක් දෙකක් අවුරුද්දක් විතර යද්දී එක එක දෝෂ එන්න පුළුවන්. ඒව අපිට වළක්වා ගන්න පුළුවන් CCTV කැමරා අලුතෙන් හයි කරද්දීම. ඒ වැරදි වලින් වැළකීලා ඒ වැඩේ කරන්නේ කොහොමද කියන එක තමයි මම මේ වීඩියෝ එකෙන් කතා කරලා තියෙන්නේ. මේක නම් අනිවාර්යෙන්ම වැදගත් වීඩියෝ එකක්. මොකද මේ දේවල් හරියට ඉගෙන ගන්න නැතුව CCTV කැමරා හයි කරොත් ඔයා ඇත්තටම බෙස්ට් CCTV කැමරා ටෙක්නීෂියන් කෙනෙක් වෙන්න බැරි වෙන නිසා. හරි ඊගාවක මොකද්ද? ඊගාවක තමයි 31 වෙනි වීඩියෝ එක. CCTV කැමරා දෝෂ මල්ටිමීටරෙන් කොහොමද චෙක් කරන්නේ? ඉතින් මල්ටිමීටරයක් කියලා කියන්නේ අනිවාර්යෙන් අපි ගාව තියෙන ඕන එක. ඉතින් ෂෝට් අපිට බලන්නේ කොහොමද? ඒ වගේම CCTV කැමරා අපි චෙක් කරන්නේ කොහොමද? පවර් සප්ලයි කොහොමද චෙක් කරන්නේ? දෝෂ කොහොමද වටහා ගන්නෙ? ඒක කොහොමද निराකරණය කරන්නේ? මේ මල්ටිමීටරය භාවිතා කරලා ඒ සිදු කරන දේවල් තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. මේකත් ඉලෙක්ට්‍රොනික පැත්තටත්, ඒ වගේම ඉලෙක්ට්‍රිකල් පැත්තටත්, ඒ වගේම තමයි CCTV කැමරා පැත්තටත් වැදගත් වෙන විශේෂ වීඩියෝ එකක්. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකත් බලන්න අමතක නම් කරන්න එපා. 32 ට අදාළ වීඩියෝ එක තමයි කැමරාව ඉරියනවද CCTV කැමරා පද්ධතියට අදාළ ඒ කැමරා channels වල ඒ screen එකේ ඉරියනවා. ඒ කැමරාවේ ඉරියනවා, තවත් කැමරාවක ඉරියනවා. ඒ ඉරි එක එක විදිහට යන්න පුළුවන්. ඉතින් මේ ඉරියන ගැටලුව ඇති වෙන්නේ ඇයි? හේතු ගොඩක් තියෙනවා. ඒ හේතු මොනවද? ඒකට ප්‍රතිකර්මය මොකක්ද කියලා තමයි මේ වීඩියෝ එකෙන්
කතා කරන්නේ අනිවාර්යෙන් මේ නිසා මේ වීඩියෝ එකත් බලන්න අමතකනම් කරන්න එපා. ඒ වගේම තමයි CCTV කැමරා වැඩ නැද්ද? CCTV කැමරා සම්පූර්ණයෙන්ම no signal කියලා වැඩ කරන්නේ නැද්ද? ආ එතකොට ඇයි හිම වෙන්නේ? මොකද්ද ගැටලුව? ඒකට උත්තරේ මොකද්ද? මේ වීඩියෝ එකේදී මම කතා කරන අනිවාර්යෙන්ම බලන්න අමතක කරන්න එපා. ඊගාවට තමයි CCTV කැමරා අපි මොබයිල් ඇප් එක නේද? DVR එකට අදාළ මොබයිල් ඇප් එක දාගෙන අපි කැමරා ටික view කරනවා. සමහර වෙලාවට කාලෙකින් මේ CCTV කැමරා ඔන්ලයින් අපිට බලන්න බැරි වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි CCTV කැමරා අලුතෙන් ස්ථාපනය කරද්දිම configuration කරගද්දිම අපේ යටින් වැරදෙන දේවල් ටිකක් තියෙන්න පුළුවන්. ඒ වැරදෙන දේවල් සාපේක්ෂව බහුතරයක් විදිහට ගත්තොත් මොනවද කියලා තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඒ හින්දා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න IP configuration පැත්තේ වැරදෙන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ දේවල් කොහොමද निराකරණය කරන්න කියලා තමයි මේ වීඩියෝ එකේදී මම කතා කරන්නේ. ඉතින් 34 වෙනි වීඩියෝ එකත් විශේෂයෙන් වැදගත් වෙනවා. ඔන්ලයින් කැමරා view කරනවා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්නම වෙනවා. ඒ වගේම තමයි IP කැමරා තියෙනවා, phone controlling camera. ඉතින් මේ කැමරා වර්ග ඔයාලට පේනවා ඇති මේ වීඩියෝ එකේ thumbnail එකෙන්ම තියෙනවා කැමරා වර්ග ගොඩක් තියෙනවා. මේ කැමරා වල වීඩියෝ රෙකෝඩින් පිළිබඳ ගැටලු ගොඩක් මගෙන් කස්ටමර්ස්ලා අහලා තිබුණා කෝල්ස් කරලා. ඉතින් ඒකට අදාළව තමයි මේ වීඩියෝ එක හැදුවේ. මොබයිල් ෆෝන් එකකින් කන්ට්‍රෝලින් කරන කැමරා තියෙනවනේ විශේෂයෙන්ම. අන්න ඒවා හයි කරලා තියෙනවා නම් ඒවා ඉදිරි දිවට හයි කරන්න එන්නත් පුළුවන්. ඒ වලින් එන ගැටලුවක් තමයි ප්‍රධානම ගැටලුවක් තමයි මේක. ඒ නිසා අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලන්න. එතකොට ඔයාලට පුළුවන් ඒ දෝෂය निराකරණය කරන්න වැඩෙක් වගේ වැඩකාරයෙක් වගේ ඒ වැඩේ ෆිනිෂ් කරන්න පුළුවන්. ඊගා වීඩියෝ එක විදිහට ගේන්නේ CCTV කැමරා පද්ධතියක් කොහොමද ඔයාම අලුත් වැඩියා කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක ගොඩක්ම වැදගත් වෙන වීඩියෝ එකක් නෙමේ. අර වීඩියෝස් ඔක්කොගෙම සංකලනයක් විදිහට තමයි මේ වීඩියෝ එකක් අරන් අවිල්ල තියෙන්නේ. මෙන්න මේ වීඩියෝ එක අරන් අවිල්ල තියෙන්නේ. ඉතින් හැබැයි අර වීඩියෝස් වල නැති දේවල් ටිකකුත් මේ වීඩියෝ එකේදී කතා කරනවා. ඒ නිසා අනිවාර්යෙන්ම ඔයා අමතක නොකර මේ වීඩියෝ එකත් බලන්න වෙලාවක් තිබුණොත්. වීඩියෝස් බැලුවට මේවා පාඩු වෙන්නේ නැහැ. මේ වීඩියෝස් බලනවා කියන්නේ මම සල්ලි දීලා කෝස් එකක් කරනවා හා සමානයි. කිසිම channel එකක ඒ ටුවිසර් මේව කතා කරන්නේ නැති නිසා මේ ඔයාලා බැලුවේ අපේ channel එකේ දාලා තියෙන සුපිරිම වීඩියෝ ටික. මේ වීඩියෝ ටික බලන්න අනිවාර්යයෙන්ම මම නැවතත් ඔයාලට කියනවා. මොකද ඔබ ටෙක්නීසියන් කෙනෙක් කරවන්න ඕන නිසා තමයි මේ වීඩියෝස් ඉත අමාරුවෙන් අපේ වෙලාව ඔබ වෙනුවෙන් යොමු කරලා මේ වීඩියෝස් හදලා තියෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ වීඩියෝස් ටික බලලා ඔයා ටෙක්නීසියන් කෙනෙක් වෙන්න ඕන. ඒක තමයි අපේ ප්‍රාර්ථනාව. ප්‍රශ්න ගැටලු තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපි CCTV කැමරා කෝස් කරපු කට්ටියත් මේ වීඩියෝස් බලනවා ඇති. එයාටත් මම පණිවිඩයක් දෙනවා. අනිවාර්යෙන්ම අමතක වෙන වීඩියෝස් ඔයාලට බලා ගන්න ලේසි වෙනවා මේ වීඩියෝ එකෙන්. මොකද link තියෙනවා පල්ලෙහින්. ඉක්මනින්ම ඒකට අදාළ වීඩියෝ එක බලා ගන්න පුළුවන්. මොන හරි ගැටලුවක් ආවොත් අමතක වෙන වෙන වතාවට අනිවාර්යෙන් මේ වීඩියෝස් බලන්න, බලලා ඉගෙන ගන්න. ඔයාලට උගන්වන එක සහ ඔයාලා ටෙක්නීසියන්ල කරන එක තමයි අපේ බලාපොරොත්තුව නැනස කම්පියුටර් ඇකඩමි. එහෙනම් ඔයාලා ඔක්කොටම සුබ දවසක්. අමතක නොකර අපිව subscribe කරන්න අමතක කරන්න එපා. bell icon එක තියෙනවා, ඒක click කරලා තිබුණොත් එහෙම ඔයාට අලුතින් වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි like එකක් දාන්නත් අමතක කරන්න එපා. යාළුවෝ හැමෝටම share කරන්න මේ දැනුම බෙදා ගන්න. බෙදා ගත්තා කියලා ඔයාට මට නැති වෙන්න දෙයක් නැහැ. දැනුම බෙදා ගන්න තරමට අපිට තවත් දැනුම වැඩි වෙන එක විතරයි වෙන්නේ. හරි. එහෙනම් අද මම මේ වීඩියෝ එක මේ විදිහට ඉවර කරනවා. ඔයාලා ඔක්කොටම සුබ දවසක්. ආයුබෝවන්.